Oxford College of Business. All we do, all we are, is business education. මතනම ඩීසල් ලීටරයකට රුපියල් 6ක බද්දක් මේ රටේ ජනතා සුබ සාධනය වෙනුවෙන් අය කිරීම සඳහා අපි යෝජනා කළා රජය විසින් තීන්දුව කළා තියෙනවා. ඒ තුල අපිට මේ අද කතා කරන ලාභය ඊළඟ මාස 4 දී බදු ගෙවුවට පස්සේ නොලැබෙන්න පුළුවන්. නමුත් රටක් හැටියට රටේ ජනතාවගේ කටයුතු වලට භාණ්ඩාගාරයට මේ මුදල අපෙන් ලැබෙනවා. IOC සමාගම ආනයනය කරනවා. එයාගේ නුත් රුපියල් 6 බැගින් බදු රජයට අය වෙනවා. මේ තත්ත්වය තුල කිසිම ආකාරයක ඩීසල් හෝ පෙට්‍රල් මිල වැඩි කිරීමක් අපි කරන්න අදහස් කරන්නේ නැහැ. කාට හරි හිතන්න පුළුවන් දැන් එනම් අනිත් සංස්ථාවට ඇති වෙන සල්ලි තියෙනව නේද කියලා. රුපියල් බිලියන 365ක ණයක් අපි ගෙවමිනුයි පවතින්නේ. ඒ නිසා මේ ණය අපිට ඉදිරියට තව ගෙවන්න තියෙනවා. ජූලි පළවෙනිදා ඉඳන් පෙට්‍රල් 92-95 ඔටෝ ඩීසල් සුපර් ඩීසල් මේ වර්ග කිසිම ආකාරයකට වැඩි කරන්න අපි අනුමැතිය දීලත් නැහැ හැකියාව ඇත්තෙත් නැහැ. හැබැයි 2007 වර්ෂයේ රජය සහ ඉන්දියානු තෙල් සමාගම සමග ඇති වෙලා තියෙන කිවිසුමකට අනුව එයාගේ තියෙන විශේෂ නිෂ්පාදන අපේ අනුමැතියකින් තොරව වැඩි කරන්න අවස්ථාව තියෙනවා. එතුමා ජාතික සංවිධායක හැටියේ ඉඳලා අපට වෙච්ච දේ දැක්කනේ. ඉතින් තාම මොනවද එතුමා සංවිධානය කරන ව්‍යාපාරය මෙහෙවන්නේ කොතෙන්ටද කියලා හිතා ගන්න පුළුවන්. චෝදනාවක් තියෙනවා තරවණු ගණ්ඩි ඉස්සෙල්ලා ඊට පෙරදීනේ ඇමතිවරු ඒ ගැන සඳහන් කරනවා කියලා. මමත් ඇමතිවරෙක් මම නම් දන්නේ නැහැ. එහෙම අපි කවදාවත් වට ඇඟිලි ගහලත් නැහැ ඇඟිලි ගන්න පුරුද්දකුත් නැහැ. ලංස ඇමතිතුමාටයි තරත අතිකෝරල්ල ඇමතිතුමියටයි වාහන ආවා කියලා අපි ඡායාරූප දැක්කා. අපි 225 දෙනාටම වාහන බලපත්‍රයක් හිමි. මේ ඔය ඉන්න හැම එක්කෙනාම පත් වෙච්ච ඕක අරගෙනත් තිනෝ ගමන් පිළටත් ඒකම තමයි. සේමසිංහ මන්ත්‍රීතුමාටත් ඒකම තමයි. දේවිපි කට්ටියටත් ඒකම තමයි.